අයිබෝවන් Apple Kade නුවණ අදත් ආව ඔබත් එක්ක කතා බහකට. එතකොට අපි හැමදාම කියනවා වගේ අපේ වීඩියෝස් බලලා හොඳයි කියලා හිතෙනවා නම් සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දානකොට ඉක්මනටම ඔබ ළඟට ගෙන්නවා ගන්න. ඒ වගේම මේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් දැන් අපි මේ මම ඇත්තටම දේශපාලනයේට මේ හඬ අවදි කරනවා වගේම සමාජයේ යම් ස්තරවල අපෙන් හැදෙන්න ඕනේ අපෙන් විය යුතු යුතුකම් ගැනත් කතා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙන ඒක නිසා ඔබලා හැම දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා මොකද මේ සමාජය සූපත් වෙන්න ඕන නම් අපි සූපත් වෙනවා වගේම අනිත් මිනිසුත් අනිත් සමාජය සූපත් කරලා ගන්න ඕනේ ඒ නිසා අපි අත තියන්න ඕන තැන් වලට අත තියලිවල ඒ සමාජ ස්තරයන් නැගිටවල ගමු කියන ඉල්ලීම කරනවා ඊට පස්සේ අද අපේ කතාවට යනවා නම් මෙන්න මේ විදිහට තමයි අපේ කතාව යන්නේ රාජ්‍ය රාජ්‍යාංශයේ ඒ වගේම අර්ධ රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ ඒ වගේම වතු කියන මේ සමාජ ස්තරවල වැඩ කරන අපේ අහිංසක මිනිස්සුන්ගේ EPF එකට අත තියන්න යන රජය ගැන තමයි අද අපේ කතාව වෙන්නේ. ඒක නිසා ඔබලාට මම කියනවා අපේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉන්න. අපි මේ කතා කරන්නේ දැන් නැගිටවන්න ඕන ස්තරවලට තමයි අපි මේ කතා කරන්නේ. ඒක නිසා අපේ තරුණ තරුණියන්ට කියන මේ වෙලාවේ හොඳින් මේක අහගෙන ඉන්න. ඒ වගේම ඔබලාත් ඔබ යම්කිසි හඬක් නගන්න මේ වෙලාවේ මේක ලංකාවේ අපිට වෙනකම් ඉන්න එපා. හැමදාම වෙලා තියෙන්නේ අපිට වෙනකම් ඉඳලා තමයි අපි ප්‍රශ්නෙට හරියට ප්‍රස්තුතයට කතා කරන්නේ. ඒක නිසා අපිට වෙනකම් ඉන්න නැතුව අපි සමාජයට වෙනකොටම අපේ ප්‍රශ්නේ අපේ විදිය කරගෙන අපි කතා කරන්න පටන් ගමු. ඒක තමයි හොඳම දේ. ඉතින් ඒ විදිහට අපි අපේ කතාව පටන් ගමු. එතකොට අපේ කතාව පටන් ගන්න මෙන්න මේ වගේ දැනගින් තමයි එන්න වෙන්නේ. එතකොට මේ පනත ගෙනල්ලා තියෙන්නේ 2017. හරිද? එතකොට යහපාලන ආණ්ඩුව තමයි මේ පනත ගේන වෙලාවේ ඉඳලා තියෙන්නේ. එතකොට යහපාලන ආණ්ඩුව අපි පැත්තකින් තියමු. දැන් මම යහපාලන ආණ්ඩුව ගාවට එන්නම්. මෙන්න මේ කතාවට අපි යන්. එතකොට යහපාලන ආණ්ඩුව ගෙනාවු පනත ආයිත් මේ කට්ටිය ඇයි අරගෙන ආවේ? හරිද? එතකොට දැන් රටේ ඔවුන් දන්නවා මුදල් අච්චු ගහලා ඉවරලා රටට වෙන්න යන ව්‍යසනය ඔවුන්ගේ ලංකාවේ ඉන්න ආර්ථික විශේෂඥයෝ දැන් අනතුරු අඟවල තියෙද්දි දැන් මේ කට්ටියට එතනින් එහාට බියගමෝ තියෙන ෆැක්ටරි එකේ මුදල් අච්චු ගැනීම දැන් කරලා ඉවරලා රටට අනවශ්‍ය විනිමයක් ඒ කියන්නේ අනවශ්‍ය මුදල් ප්‍රමාණයක් ගොඩ ගන්න බැරිකම ඔවුන්ට දැන් පසක් වෙලා තියෙනවා. එතකොට ඔවුන් බලනවා දැන් ඔවුන්ගේ ඡන්ද කැම්පේන් එක දැන් ඉස්සරහට පටන් ගන්න කොහොමද? එතකොට ඡන්ද කැම්පේන් එක පටන් ගන්නකොට ගමේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රී, ගමේ ඉන්න කොන්ත්‍රාත් කරන එක, ගමේ ඉන්න කස් කපන එක ඔක්කොම 70% මුන් ශක්තිමත් කරන්න ඕනේ කියන එක උන් දන්නව හොඳටම. නැත්තම් උන් රාජපක්ෂවරුන්ගේ එක න්‍යාය තියෙනවා. රාජපක්ෂලා කතා කරන එක දෙයක් තියෙනවා. ඒක තමයි කියන්නේ උන් කියන ගු කෑවත් ගෑරුප්පෙන් කාපල්ලා කියලා. ඒ කියන්නේ උන් දන්නවා ගෑරුප්පෙන් කනකොට ඇඟේ ගා ගන්න කන්නේ ඒක කන විදිය තමයි යෝ රාජපක්ෂලාගේ අර වචනින් කියන්නේ ගු කෑවත් ගෑරුප්පෙන් කාපල්ලා කියලා. එතකොට දැන් ඉස්සරහට එන ඡන්ද වලට සල්ලි නැහැනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? දැන් ලංකාවේ තියෙන ලොකුම අරමුදල තමයි ETPP අරමුදල. ඒ කියන්නේ අර්ථසාධක අරමුදල. එතකොට අර්ථසාධක අරමුදල කියලා කියන්නේම අපි වැඩ කරන මාසයක් වැඩ කළේ ඒ මාසෙන් රජයට, ඒ කියන්නේ අපේ අර්ථසාධකය සඳහා කපා ගන්න මුදල තමයි ඔය ETPP කියලා කියන්නේ. එතකොට අපිට කවදක හරි පෙන්ෂන් ගියාට පස්සේ ලැබෙන්න තියෙන මුදල තමයි ඕක. ඒ කියන්නේ පෙන්ෂන් එකක් වශයෙන් නෙවෙයි ඕක EPF කියලා කියන්නේ. ඒක අපිට හම්බෙන්න තියෙන මුදලක් තමයි ඕ ETPP කියලා කියන්නේ. එතකොට ඒ මුදල මාසයක් හම්බ කරන මුදලෙන් තමයි ඒ මුදල කපාගන්නේ. එතකොට ඒ මුදල කපාගත්තට පස්සේ දැන් කවුද රෝහිත අබේගුණවර්ධන කියන රෝහිත අබේගුණවර්ධන. ඔව්, අපි කිසි දවසක මේ රටේ අර්ථසාධක අරමුදල් වලට හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. හැබැයි මේ පනත කවදද ගෙනාවේ? මේ පනත ගෙනාවේ 2017. 2017 කාගේ ආණ්ඩුව තිබුණේ? ආණ්ඩුව තිබුණේ යහපාලන ආණ්ඩුව. හැබැයි අපි බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් කතිකාවක් ඇති කරගෙන තියෙනවා. එතනදී යම් විදිහේ කෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් ඒ අසාධාරණ වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි බලන්න වෙනවා රටකට අනාගත රටක් ඉන්න රටවැසියා බලන්න යම් බදු මුදල් එකතු කරන්න වෙනවා. දැන් බදු නැතුව කොහෙන්ද මොකෝ අපිට මේ තෙල් හාරලා එනවද? එහෙම නැත්නම් වෙනත් ආදායම් විශාල වශයෙන් තියෙනවා. ඒ කියන රකුසෙක් මේකේ නැහැ. ඔහු කියනවා මාසයක් වැඩ කළා ඒ මුදලෙන් තමයි මේ ETF එකට EPF එකට කපාගන්නේ. එතකොට අපි වැඩ කළා හම්බ කරන මුදලෙන් තමයි ඒ ප්‍රමාණය කැපිලා යන්නේ අතෙන්ට
අපිට කවදක හරි ඒ පෙන්ෂන් ගියාට පස්සේ අපිට ඒක ලබා ගන්න පුළුවන් විදිහට අපේ ඒ අරමුදලට බැර වෙන්නේ. හරිද? එතකොට ඒ අරමුදලට බැර වෙනකොට අපි මාසයක් හම්බ කරපු එකෙන් තමයි එතකොට බැර වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මාසයක් හම්බ කරපු වැටුප අපිට එන ප්‍රමාණයෙන් අපි බෙහෙත් පෙත්තක් ගත්තත්, අපි සබන් කෑල්ලක් ගත්තත්, අපි සීනි කිලෝ එකක් ගත්තත්, අපි හාල් කිලෝ එකක් ගත්තත්, අපි ඕ සෑම එකෙන්ම ඒකෙනුත් අපි තව රජයට බදු ගෙවලා තියෙනවා. එතකොට රෝහිත අබේගුණවර්ධන අද කියනවා ඇත්තට මේකටි තප්පුල්නකොට පොඩ්ඩක් තප්පුලන්න ඕනේ. එතකොට රජය දුවන්න කොහොමද අපි බදු එකතු කරගන්න ඕන තමයි. ඒක නිසා තමයි අපි මේ වගේ දෙයක් කරන්න කියලා කියනවා. නමුත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කියනවා. රයිට්. අපි ඒක නිසා තමයි අපේ හම්බ කරපු එකෙන් ETF එකට EPF එකට යම් කිසි ප්‍රමාණයකුත් කපාගෙන ඒක එතන තියලා ගිනිවල ඊට පස්සේ අපි හම්බ කරලා අපිට ගන්න මේ පොඩි සොච්ච මෙනු තබන් කෑල්ල ගන්න ගියත් සීනි කිලෝ එකක් ගන්න ගියත් හාල් කිලෝ එකක් ගන්න ගියත් මොන දේ කරන්න ගියත් අපෙන් බදු ගන්න. ඉතින් එතෙන්ට ගිහිල්වල ඒ තරමට අපෙන් සියලුම දේවල් බදු අරගෙන ඇයි අපට අපේ අවසානට ජීවිත කාලයක වැඩ කරලා අපට හම්බෙන ඒ ටිකනුත් ඇයි අපිට මේ විදිහට කරන්නේ? එතකොට අහිංසක මිනිස්සු අහන්නේ ඒක. එතකොට ඒකට අත තියෙන එක සුදුසුද? මේ වෙලාවේ අත තියන්න යන්න එක සුදුසුද කියලා තමයි අපි අහන්නේ. ඒ නිසා අපි රජයට මේක තරයේ කියා සිටිනවා. මේ අපරාධ කරන්න එපා. අහිංසක මිනිසුන්ගේ අහිංසක මිනිහෙක් කවදක හරි පෙන්ෂන් ගියාට පස්සේ ඒ මිනිහට හම්බෙන්න තියෙන එකට ඕ විදිහට ජරා වැඩ කරලිවල්ලා අපි කියනවා රජයට තරයේ කියා සිටිනවා. ඒ වගේ ජරා වැඩ කරන්න එපා. මොකද මිනිස්සු අවසාන වෙනකම් වැඩ කරලිවල්ලා අවසානට අතට කීයක් හරි ගන්න තියෙන මුදලිනුත් තමන්ගේ දේශපාලන ගමන් මාර්ගය හරි ගස්ස ගන්න ඒ මිනිස්සුගේ කර මතින් නගිනවා නම් ඒ මිනිස්සුගේ මිනි පෙට්ටි උඩින් නගිනවා නම් ඕව හොඳ නෑ. ඕව යාදෙන්නේ නෑ. එතකොට අපි ඒ විදිහට කතා කරා. එතකොට වැඩ ලක්ෂයක් දැන් එන්න තියෙනවා. මොකද මේක ටික ඡන්ද කැම්පේන් එකට වැඩ ලක්ෂයකට ගමේ ඉන්නේ උන්ට ඕ ඉන්න හැම එකකටම සල්ලි බෙදන්න ඕනේ. දැන් මොකද රාජපක්ෂලාගේ ඕ න්‍යායක් තියෙනවා. උන් ශක්තිමත් වුණොත් එහෙම උන්ට කියන්න පුළුවන් එහෙම අපේ ඡන්දවලට වැඩ කරපන් කියලා. එතකොට ඡන්දවලට වැඩ කරන්න කියලා කියනකොට ගමේ එකාට සල්ලි ටික බෙදලා තියෙන්න ඕනේ. එතකොට ඒ මුන් දන්නෝ ලක්ෂයක් යවුවොත් එහෙම ඒකෙන් 30ක වැඩ කරලිවල 70,000ක් ගෙදරට යනවා කියලා. ඉතින් ඒක නිසා තමයි ඕ දැන් මේ විදිහට අර්ථසාධකයට අත තියලිවල ඒ වලින් සල්ලි අරගෙන ඉවල උන්ගේ දැන් බැසිල් හෝ මොකෙක් හරි එකෙක් දැන් ඊළඟ ජනාධිපතිවරණයට එන්න හදනවනේ. දැන් උන්ගේ කැම්පේන් එක පටන් ගත්තේ මේ ඊයේ පෙරේද සල්ගාදු ක්‍රීඩාංගණයෙන්. එතකොට දැන් කැම්පේන් එකේ ඉදිරිය දැන් පේනවනේ. එතකොට ඒ ඉදිරි ඡන්ද සැලැස්ම තමයි ඔය විදිහට ගෙනාවේ. එතකොට අපි දැන් කියනවා මේ 26 ලක්ෂයක් ඉන්න අහිංසක මිනිසුන්ගේ අඩිපතට ගහලිවල ඕ දැන් අර්ථසාධක මුදලට ගහලිවල යන්න හදන්න එච්චරම් හොඳ නෑ. ඒකට හොඳ නෑ කියලා කියන්න එකම හේතුව තමයි ඕ 2017 හිටියේ කවුද? යහපාලන ආණ්ඩුව. එතකොට යහපාලන ආණ්ඩුව කර දේවල් හඩ නැති නිසානේ අපි අපේ සාමාන්‍ය පුරවැසියන් දඬුවම් දුන්නේ උන්ට. එතකොට ඒ දඬුවමේ අවසාන ප්‍රතිඵලය තමයි ජාතික ලයිස්තුවේ එක මන්ත්‍රීගෙන කෙනෙක් වෙනකම්ම UMP එක පහලට දාපු එක. එතකොට ඕ අර්ථසාධක මුදල දැන් මේ ආණ්ඩුවත් අත තියන්නේනවා කියලා කියන්නේ මතක තියාගන්න ඕ දෙස් දෙවල් කාලා හිතනවා නම් අන්දවට ගිහිල්ලිවල යම් කිසි තැන් වලට එන්න පුළුවන් කියලා කවදාවත් හිතන්න එපා. ඕ වගේ තැන් වලට එන්න පුළුවන් වෙයි කියලා 2017 අර්ථසාධක මුදලට අත තියන්න හදපු UMP එකට වෙච්ච දේම තමයි පොහට්ටුවට වෙන්නේ කියලාත් මතක තියාගන්න. එතකොට ඒ විදිහට ඒක ගියා. එතකොට මේ පනත හකුල ගන්න එපා. මේ පනත හකුලන්න නැතුව ETF EPF විතර ඒ පනතෙන් අයින් කරන්න. පනතේ අයින් කරලිවල ඔබලා දැන් මෙච්චර කාලයක් ලංකාවේ හිටියනේ යම් කිසි ව්‍යාපාරිකයෝ ටිකක්. එතකොට ඒ ව්‍යාපාරිකයෝ ටිකත් වට්ටවලා ඔබලට ඔබලගේ ඡන්ද කැම්පේන් එකට බිලියන ගණන් සල්ලි දීපෙවුන් පිරිසක් විතරක් ඕ වලල්ලා කරිගස්ස ගත්තනේ. එවුන්නේ දැන් ලංකාවේ සම්පූර්ණම ආර්ථිකය හැන්ඩල් කරන්නේ, ආර්ථිකය අතේ තියාගෙන ඉන්නේ. එතකොට ඒ අයට බදු ගහලිවල ගන්න. මොකද සර්දියල් න්‍යාය තිබුණේ මේ අහිංසක මිනිසුන්ට බදු ගහලා ගන්නනේ. එතකොට ඕ තමන්ට වියදම් කරපු ඒ මිනිස් ඒ උන් ව්‍යාපාරිකයෝ විතර ශක්තිමත් කරලිවල අනිත් ඔක්කොම ලංකාවේ ව්‍යාපාරික වට්ටවලිවල දැන් ඕ ව්‍යාපාරික වලල්ලට අත තියන්න නැතුව ඉන්නව. මොකද ඊළඟ ඡන්දෙදිත් උන්ගේ බිලියන ගණන් එන බව දන්නව. දැන් එතෙන්ට අත තියන්න නැතුව අපි කියන්නේ අන්න එතෙන්ට අත තියන්නේ ඒ බිලියන ගණන් දෙන උන්ටත් අත තියලිවල ජනාධිපති වැසීර්ෂය කපන්නකෝ. කවුරුවත් මොනවත් කියන්නේ.
ඊට පස්සේ අගමැතිවය ශීර්ෂය කපන්නකෝ කවුරුවත් මොනවත් කියන්නේ නැහැ. ඊට පස්සේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂයට අත තියන්නකෝ ඒකටත් මොනවත් කියන්නේ නැහැ කවුරුවත් මොනවත් කියන්නේ නැහැ. ඊට පස්සේ ඇමති මණ්ඩලයේ වැය ශීර්ෂයට අත තියන්නකෝ ඒකට මොනවත් කියන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඊට පස්සේ පාර්ලිමේන්තුවටත් ඕ පාර්ලිමේන්තුව රැස් වෙන දවසට අපේ මහ ජනතාවගේ බදු මුදල් වලින් කෝටි ගණන් වියදම් කරනෝනේ දවසක් රැස් වෙනකොට අන්න ඒක වැසිසේට අත තියන්නේ. ඒවට මොනවද කියන්නේ മന്ത്രി 225ට දෙන වරප්‍රසාද ඕ තෙල් ටික අනම්මන බිල් ඔක්කොම ඒවට අත තියන්නේ. ඒව කවදාවත් ඒව කතා කරන්නේ නැහැ. ඒ වගේ තැන් වලට ඉන්නෙත් නැහැ. මේ අහිංසක මිනිස්සයගේ බදු මුදලින්ම මුන් යැපිලා අහිංසක මිනිස්සුන්ගේ බිල්ලට තියලිවල ලෝකෙන් ගන්න ණයවලුනුත් මේ යැපිලා ඊට පස්සේ මේ අහිංසක මිනිස්සයරම තමයි අවසානට අත තියන්නේ. මොකද්ද මේ අපි කරගත්තේ පව මේ රටේ ඉපදිලා. ඒක නිසා අපි කියනවා ඕ අපේ ඒන පණතක් ගෑල්වල මෙන්න මේ ඕන්නෝ කියන ජනාධිපති වැසීචි අගමැති විශ්‍රාමික ජනාධිපතිවරු ඇමති මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ඕ යන වියදම් ඕ පවුල් නඩත්තු කරන්න යන වියදම් අන්නේවට අත තියලිවල ඒ වලින් වැසීචි අඩු කරගෙන රටේ ආර්ථිකය ඕ වැඩ ලක්ෂයකට බැරනම් ඕන ලක්ෂයකට ගන්න. ඉතින් ඒක නිසා EPF එකට අත තියලා ETF එකට අත තියලා අර්ථසාධක අරමුදල අත තියලා අත පුච්ච ගන්න එපා කියලා කියන. දැන් එතකොට දැන් අපේ මේ කතාව ඕ විදිහට දිගහැරියනේ. එතකොට දැන් අපිට JVP එක ප්‍රමුඛ අපේ විපක්ෂයට දැන් රාජකාරියක් තියෙනවා. ඒ මොකද්ද රාජකාරිය? මේ කට්ටිය මේ පනත යම් කිසි විදිහකින් ගෙනාවොත් ඒ පනත මහ පොළොවේ හකුල ගන්නකල් ලේබලින් හරි මේ සටන දියත් කරනවා කියන පොරොන්දුව JVP අපට ඕනේ. මොකද JVP විතරයි මේ වෙලාවේ ශක්තිමත් විපක්ෂයක රාජකාරි හරියට කරන්නේ. ඒක නිසා අනුර කුමාර ප්‍රමුඛ මේ ජාතික ජන බලවේගෙන් ඉල්ලීමක් කරනවා මේ පනත මේ මහ පොළොවේ දියත් කරන්න දෙන්න එපා. මේ මහ පොළොවේ දියත් කරන්න දෙන්නම එපා. මේ මහ පොළොවේ මේ පනත හකුල ගන්නකම් අපේ ලේබලින් හරි ඕ පනත හකුල ගන්න තත්ත්වයට පත් කරන්න වැඩ කරනවා කියන ඉල්ලීම ජනතා විමුක්ති පෙරමුණෙන් ඕනේ. ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණට මම ඉල්ලීමක් කරනවා මේ පනත ගේන්න කිසිසේත්ම දෙන්න එපා. ඔබ විතරයි මේ වෙලාවේ අපට ශක්තියක් වෙලා ඉන්නේ, විපක්ෂයක් වශයෙන් ඉන්නේ. ඒක නිසා ඒ විපක්ෂයේ හඬ ඒ විදිහට ගැහැණිවල මේ අහිංසක මිනිසුන්ගේ අර්ථසාධක අරමුදලට අත තියෙන එක නවත්තන්න කියන ඉල්ලීම කරමින් අද ඇපල් කඩේ නුවණ සමුගන්නවා. එහෙනම් සිළුම් දෙනාට තෙරුවන් සරණයි. ආයිත් මේ වගේ වීඩියෝකින් හම්බෙමු. අයිබෝවන්.